වන්දනීය පූජනීය අරහතුන් වහන්ස සමාවෙන්න මට සබ්බාසව සූත්‍රයේ 88 සබ්බාසව සංවර පරියාය සූත්‍රයේ88 වෙනි පිටුවේ 21 වෙනි ඡේදයේ මට තව පොඩ්ඩක් පැහැදිලි කර දෙනමෙන් සමාවදලා ආයාචනා කරනවා. මොකද්ද? 88 වෙනි පිටුවේ 21 වෙනි පරිච්ඡේදය. ඔව්, මේ තියෙන්නේ චතුරිය සත්‍ය ප්‍රතිපලය. දැන් මේක මොකක ප්‍රතිපලයක්ද? ඊට උඩ පෙළිය තියෙනවා 21 වෙනි ඡේදයේ උස පෙළිය තියෙනවා තස්ස අමනසිකරණීයානං ධම්මානං අමනසිකාරා මනසිකාරණීයානං ධම්මා මනසික. මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරනකොට, මෙනෙහි නොකළ යුතු දහම් ආනපාන සති සමාධිය වඩනකොට, අනුස්සති වඩනකොට කියලත් කියන්න පුළුවන්. අනුස්සති වඩනකොට අනුප්පන්නාචේව ආසවා න උපජ්ජන්. නූපන්නාසව අලුතෙන් අනුසය හැටියට උපදින්නේ නැත. උපන්නාසව අතීතේ පහියන්ති. එහි ප්‍රතිඵලය තමා සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාර. මේ දුකට හේතුව දකින්නවා. මේ හේතුව දැකලා අයන් දුක්ඛ සමුදයෝති, හේතුව සමුදය ඒ අනුව දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකාරෝති. ඒ අනුව දුක්ඛ සමුදය නිරෝධෝති යෝනිසෝ මනසිකාර. සමුදය නිරෝධ කරනවා. සමුදය නිරෝධගාමිනී මාර්ගය දිගටම යනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණ වෙනවා. සම්මා දිට්ඨියට පත් වෙනවා. සක්කාය දිට්ඨි ගච්ඡිතා සීලබ්බත පරාමාසී හිතෙන් අයින් වෙනවා. ඒකයි මේ තියෙන්නේ. මේ ප්‍රතිඵලය තමා 21 වෙනි ඡේදයේ තියෙන ප්‍රතිඵලය. කළ යුතු දේ තමා අනුසති අතර වැඩිම, එහෙම නැත්නම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීම, එහෙම නැත්නම් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ හැසිරීම. එහෙමයි. පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. මේ බුද්ධ දේශනාවෙත් මේ එක එක ඡේදවලත් හේතුඵලයයි තියෙන්නේ. තේරුණාද? හේතුව ඉදිරිපත් කළා, තස කියන්නේ හේතුවෙන් මිදෙනවා, ඊට පස්සේ ඵලය පෙන්නවා. මේ හේතුඵල ලහම්මයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. හැම ත්‍රිපිටකේ නම් හැබැයි මේවා මේ අටුවා ටීකාවල ජාතක කතාවල පන්සල්වල කියන බණේ මේවා නෑ. නමුත් ත්‍රිපිටකේ හැම තැනකම හේතුවයි ඵලයයි තමයි විග්‍රහ කරලා තියෙන්නේ. පටිච්චසමුප්පාද ධර්මයේ තමයි විග්‍රහ කරලා තියෙන්නේ. මාගදී භාෂාවෙන් කිව්වොත් පටිච්චසමුප්පාදේ පටි ඉච්ඡ තමයි හේතුව, සංඋප්පාද තමයි ඵලය. පටිච්චසමුප්පාද ධර්මයේ හේතුඵල ධර්මයේ තමයි මේ හැම තැනකම කියලා තියෙන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. අවසරයි.